ඔය මගේ අප්පච්චිගේ පර්ස් එක. ඇයි අප්පච්චිගේ පර්ස් එක වාගාව තියන්නේ? මට මෙහෙන් යන්න ඕනේ. අපි ඔයාව ගිහිල්ලා ඇරලා බලන්න. හැබැයි මං අහපු ප්‍රශ්නට උත්තරේ දුන්නට පස්සේ. ඇයි අප්පච්චිගේ පර්ස් එක වාගාව තියන්නේ? ඔයිබන් බඩේරුගෝ මේ මිනිස්සු බලන් ඉන්නවා තම්බලා බඩේරුන් කණ්ඩ. ඔකේ යරන් ආවේ නැත්තේ. විජහට අරන් වරෙන් කොබන්. අයියෝ අයියෝ උඹලත් එක වැඩක් කරගන්න බෑනේ. ඈ? ඕහොමනම් බෑ බං. අරන් වරෙන් ඕකේ විගහට. යකෝ මිනිස්සු ඕන තරම් ඉන්නවා ගෙනත් දෙන්න. උඹ ගෙනත් දෙනවද නැද්ද? අරන් වරෙන්. ඕ හැබැයි මං ඇහුවයි කියලා බයින්න නම් එපා. කියහන්කෝ කියහන්කෝ ඉතින්. මගේ අම්මයි අප්පච්චි ඇත්තටම රටේ ඉන්නේ අත්තම්මේ. හප්පෝ හැමදාම අහන්නේ උඹ එකම දෙන්නේ. මොනවද බං මේ කතා? ඇත්තටම උඹේ අම්මයි තාත්තා ඉන්නේ රට. ඒ දෙන්න රට යනකොට මට උඹව බාර දීලා ගියේ. අත්තම්මා කියන්නේ බොරු. මට ආද අප්පච්චිව හම්බුණා. අප්පච්චි හම්බුණා මේ ඇත්තටම උඹට වැරදි දෙයක් මොනවා හරි කියවුණාද මොනවද බං උඹ මේ දොඩවන්නේ මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා ඒ මගේ අප්පච්චිම තමයි දැක්කා මේ මෙහෙට වරෙන්කෝ මෙහෙට වරෙන් ඉතින් නිකන් උතර දොඩව දොඩව ඉන්නේ නැතුව මෙන්න මේ තැඹිලි ගෙඩි අරන් ගින් අර කොත්තනවත් බේලින් අතර දීලා වරෙන් ඒ මිනිස්සුන්ට දැන් අදහෙට යන්න පුළුවා කොහේ හරි ඉඳලා ඒ මිනිස්සු අපි දිහා බලන් ඉදි මෙන්න මෙහෙ වරෙන් දැන් කට්ටියම ගිහිල්ලා වොෂ් එකක් දාන්න. නැත්තම් බැරි වෙලාවත් ගෙදර ගිය සාරා ආපහු ආවොත් සෙල්ලම ලෙල්ලම වෙයි. සාරා 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 මොන කර්මයක්ද? එයා සෙල්ලම් කරන්නේ පුංචි අපේ සතුට එක්ක. Shubhi dupi tarina, shubhi dupi tarina.
මගේ අප්පච්චිගේ පර්ස් එක. ඔයාගේ අප්පච්චිගේ පර්ස් එක මං අල්මාරියට දාලා ලොක් කරලා තියෙනවා. ඒ අල්මාරියේ යතුර මං ගාව. මගේ අත්තම්මා කියන්නේ බොරු. බොරු? එහෙනම් මොකද ඇත්ත? මම මගේ අප්පච්චිව දැක්කා. එයා ඉන්නේ රට නෙමෙයි. එයා ඉන්නේ මේ කොහේ හරි ළඟ. දැන් ඔයාගේ අත්තම්මා කිව්වේ බොරු කියලා හිතමුකෝ. ඒ වුණාට ඔයාගේ අප්පච්චිව දැකලා නැහනේ. ඒතර ඔයා කොහොමද කියන්නේ ඔයාගේ අප්පච්චි කියලා? මට මගේ අප්පච්චිව හොයාගන්න යන්න ඕනේ. හලෝ අත්තම්මේ. ඔව්. අත්තම්මද ගෙදර යනවා නේද? සිරිපාලට ගෙදර යන්න ඕන කියනවා. මං හිතන්නේ ඇත්තටම සිරිපාල එයාගේ අප්පච්චිව දැකලා තියෙනවා අත්තම්ම. එයා ගාව ඒකට සාක්ෂිත් තියෙනවා. ෆොටෝ එකක්. හරි අත්තම්මේ. අපි එහෙම කරන්න. බයි. ඔයාලගේ අත්තම්මා ඔයාලට හරිම ආදරේ නේද? ඔයාගේ අත්තම්මා වගේමයි. හරිම කරුණාවන්තයි. මලකේ. ඇයි මොකද? ආරංචියක් තියෙනවා. අපේ උන් දැකලා තියෙනවා. හෙනාගල බස් හෝල්ට් එක ඉඳලා කොල්ල උදේ පාන්දර දුවලා තිනවා. කිරියප්පට බල්ලෝ පැනපු කිව්වත් මං හිතන්නේ අපේ කොල්ලගේ යාළුවෝ කට්ටියක් හම්බෙන්න ගිහිල්ලා වෙන්න ඇති. ඒක මන් දන්නේ නැහැ. මං කිව්වේ ඇත්තයි. හා අනික ඉතින් අපේ කොල්ලට ඔය රෑ දවල් වෙනසක් නැහැ. කොල්ලා රෑ දවල් ඔය බලි තොවිල් බලන්නත් යනවා. මං හිතන්නේ එහෙම වෙන්න ඇති. එහෙනම් යන්න මාලකේ. මේ කපාපු තැඹිලි නම් නෑ. තැඹිලි ලොඳ නම් තියෙනවා. ඕනනම් ආන් ගිහින් කාලා ඵලයක්. තාම දවල්ට කාලත් නෑ මාලක්කේ. මම යනවා. ආ ඒක නෙමෙයි මේ කොල්ලාතේ ලොකු මහලු පාවිච්චි පෝස් තියෙන පෝස්. පෝස්? අපේ කොල්ලා පෝස් පාවිච්චි කරන්නේ නෑ බා. ඒක මන් දන්නේ නෑ මාලක්කේ. මම යනවා. මං කිව්වේ ඇත්ත. ආහ් එහෙනම් ඵලයන් ඇති. ඔයාලමට විහිළුවන්නේ මේ නේද කරන්නේ? මං කෑ ගහනවා. හොරුට පිස්සුද විහිළු කරන්න නේද කටසිරා? ඔව්. ඉක්මන් කරලා ඔය පර්ස් එක දුන්නත් හොඳයි. නැත්තම් අපි මතිජයි මොකද කරන්නේ? ආ මේ හොරු නෙමේ. මේ මතිජ. මේ බට්ටි.
කෙල්ලොත් එක්ක අල ගෙඩියක් වතුරෙන් තම්බ ගන්න බෑ කියන්නේ මේකට තමයි. ෂේ. ඔයාගෙන වැරද්ද. මෙයා පර්ස් එක දුන්නේ නැත්තම් මොනවද කරන්න කියලා ඔයා මට කිව්වේ නෑනේ. ආ හොරු කියන නමටත් කැරල්ලක් ඇති කරා. කැරල්ලක් නෙමෙයි අනේ කැලල්ලක්. ඒකවත් තියාගන්න බැරි මහලොකු හොරා. මොට්ටසිර. ඔයාලා මේ රණ්ඩු කරන්නේ පර්ස් එකින් දනේ. ඔයාලා මගෙන් කමෙන්ට් දෙයක් ඉල්ලන්නේ. ඒත් මේ පර්ස් එක නම් ඉල්ලන්න එපා. ඔයා දුක්ෙන්න එපා. අපිට සමා වෙන්න. අපිට පර්ස් එක එපා. අපි විහිළුවක් කරේ. ඔයා දුක් වෙන්න එපා. ඔයා දුක් වෙනකොට හරි කැතයි. අපිට ওই පර්ස් එක එපා. ඔයා ওই පර්ස් එක ගිහිල්ලා අප්පච්චි කල්සන් සාක්කුවලම දාන්න. ඔයා දන්නවද? ඔයාගේ අප්පච්චි කොහෙද ඉන්නේ කියලා? දන්නවා. දන්නවා? කොහෙද? කුයි බලන්නේද? බටහිරද, නැගෙනහිරද, උත්තරද, දකුණද? අක්ෂාංශ කීයකට ඇරලාද අප්පච්චි හිටගෙන ඉන්නේ? මං කියපු දේ අහුන්නේ නැද්ද? මට අහුණා. යමු. අර දෙන සිටිපාලගෙන් ප්‍රශ්නයක් ඇහුවා නේද? ඒකට උත්තරයක් දෙන්න පුළුවන්ද? පුළුවන්. මං අප්පච්චිගේ පස්සෙන් ගියා හොයාගෙන. කොහාටද? ඇත්තටම දැන් ওই පුතා කියන හැටියට ওই පස්සෙක පුතාගේ අප්පච්චිගේමද? ඔව්. ඇයි? නෑ. ඕක සල්ලි ගොඩක් තියෙන හින්දායි ඇහුවේ. ඕක හොරකම් කරපු එකක් එහෙම නෙමෙයිනේ. නෑ. ඔය නන්දල් පුළුවන්ද මාව මේ ඇඩ්‍රස් එකට ගෙනihin දාන්න? මට සැකයි. ඒ වුණාට දෙන්න කොයි පස්සක පොඩක් බලන්න? බෑ. මේක මගේ අප්පච්චිගේ පස්ස එක. මම මේ කාඩවත් දෙන්නේ නෑ. දෙන්නයි කිව්වේ. බෑ. අනේ අංගල් නවත්තන්න අං. ඒ ගෑනු එක්කෙනා ඔයාව අප්පච්චිලා ගෙදර එක්කන් ගියාද? ඔව් එක්ක ගියා. ඊට පස්සේ මොකද වුනේ? මට තේරුණා ඒ නැන්ද මාව එක්කන් යන්නේ අප්පච්චිලා ගෙදර නෙමෙයි කියලා. ඔයා කොහොමද දැනගත්තේ? ඒ නැන්ද එයාගේ බෑග් එකේ අරල බලද්දි ඒක ඇතුලේ පර්ස් ගොඩක් තිබ්බා. ඔයාට එයාගේ මූණ මතකද? ඔව්. හොඳට මතකයි. එතකොට ඔයා පාර වැටිලා හිටියේ? මට මතක නැහැ. මට කලන්තයක් ආවා. මං උදේට කෑවෙත් නැහැ. ඔයාට අප්පච්චිගේ සල්ලි වේදන් කරලා කෑම ගන්න දුක හිතුණද? ඔව්. මම කඩවල වලින් ඉල්ල ඉල්ල වතුර බිබී ආවේ. මගේ තමයි කලන්තයක් හැදලා වැටිලා ඇත්තේ. මොනා වුණත් ඔයා 99න් බේරිලා තියෙන්නේ. ඔයාලා මට උදව් කරනවාද අප්පච්චිව හොයාගන්න? ඔව්. අපි අප්පච්චිව හොයාගමු. හැබැයි ඊට කලින් අපි කැම ටිකක් කාලේ. Thank you.
පන්ති ගියාද? ඔව්. දැන් ඔය ළමයා ඉගෙන ගන්නේ සිංහලද ඉංග්‍රීසිද? සිංහල. හෑ. මං හිතුවා ඒකනේ තැඹිලිත් අඹ වගේ දැක්කේ. තව ටික දවසක් යනකොට දූරියම් පෙනේ කුරුම්බා වගේ. නේ මං යන්නද? මේ 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 උඩකින්ද? ඔය දැම ළමයා කොහටද යන්න හදන්නේ? මේ මේ හේනාගල පැත්තට. ඔය ළමයා උදේනකොට දැක්කේ නැද්ද? තැඹිලි පාට ටී-ෂර්ට් එකක් දාගත්තු කොළු ගැටේ. නැහැ නැහැ මං දැක්කේ නැහැ. මං දන්නේ. අනේ ඇත්තමයි මේ කොල්ලට සෙල්ලම් කරන්න තැනක් නැතුද මේ හේනාගලටම ගියේ. එකන කුඩු hina වෙන හොඳ නැහැ කියලා දන්නේ නැද්ද? මට වඳින්න හිතෙනවා. ඔයාගේ බත් එක හරියට දුවන්නේ නැනේ සෑය වගේ. කොත් කරන්නේ විතරයි නැත්තේ. ඒ තරමට බත් එක උසද? ඔයාගේ අස් පේන්නේ නැද්ද? ආ, දැන් වස්මට hina වෙනවද? පිරිමේක් වෙලා කෙල්ලන්ගේ සයිඩ් එක ගන්නෙ. ඔයා කරන්නේ හරිය අසාධාරණ මේවෙකක් හරියද? සිරිපාලට මේසේ කන්න ඕනේ. මතිජ කටපන්. සිරිපාල. අපි යන් ඇතුළට. මෙහෙම හොඳයි. මට මේසින් ඉඳන් කාලා පුරුද්දක් නැහැ. මේසින් ඉඳන් නෙමෙයිනේ කන්නේ. දුකු ඉඳන් නේ කන්නේ. මොනවා වුණත් කන වේලාවට වැදගත් විදිහට කන්න ඕනේ. යන්න. තුන්දෙනාම ඇතුළට යන්න. නැත්තම් මං අත්තම්මට කම්ප්ලේන් කරනවා. කප් බඩ ටික බඩේ හරහට වැඩුණෙත් නැහැ. එහෙම දුවනවා.